සම්පූර්ණ අසත්‍යයක් මේ කියන ගමන් මම ගිහිල්ලත් නැහැ ඒගොල්ලත් එක්ක ගිහිල්ලත් නැහැ ඒගොල්ලත් එක්ක ඇවිල්ලත් නැහැ කිසිම දෙයක් ක්‍රිකට් බෝඩ් එකෙන් සතයක්වත් වීදම් කරලා නැහැ ඔය කියන ගමන් මම ගිහිල්ලත් නැහැ ඒගොල්ලත් එක්ක ගිහිල්ලත් නැහැ ඒගොල්ලත් එක්ක ඇවිල්ලත් නැහැ ඒක නිසා මේ සම්පූර්ණ අසත්‍යයක් මේ ඔතනේ බෝඩ් එකට එන්න සමහරුන්ගේ තියෙන කැමැත්ත නිසා මේ තියෙන සල්ලි මුදල් වීදම් කරන්න තියෙන කැමැත්ත නිසා තමයි මේ ඉඳ හදන්නේ මං කියන්නම් මම පළවෙනි මතයවට බාර ගන්න වෙලාවේ ටොම් මූඩිව ගේන්න ලංකාවට කෝච් හැටියට ගේන්න හැදුවා ඒක සංගක්කාරලා වාස්ල කියපු නිසායි ටොම් මූඩිව ගෙනාවේ ටොම් මූඩිට යන්න වාහනයක් නැහැ මොකද මිනිහා උසයි දිගයි කකුල් දෙකක් දිගයි අත් දෙකත් හරි දිගයි එයාට නගින්න බෑ තිබිච්ච බෝඩ් එකේ තිබිච්ච කාර් එකට පස්සේ හොන්ඩා එකේ තිබුණා ජීප් එකක් ඒ ජීප් එක ගන්න මිලියන 5යි 5මාරයි ඒ මිලියන 5මාර වීදම් කරන්න බැරි වුණා බෝඩ් එකේ මම සභාපති හැටියට මම මේ කියන්නේ එතකොට ඒක අපේ මේ කුමාවීරසුවේ ට්‍රෙෂරට කියලා ට්‍රෙෂර දවස් 10ක් අරගත්තාට පස්සේ තමයි යන්තම් එහෙන් මේ සල්ලි එකතු කරලා මූඩිට වාහනයක් අරන් දුන්නේ එහෙම තිබිච්ච තත්ත්වයක් තමයි දැන් මේ වෙනස් කරලා තියෙන්නේ අතර මේකට අපි නිතරම කියන කතාවක් තමයි අපේ සභාපතිතුමා ඒ අනිත් බෝඩ්ස් එක්ක තියෙන සම්බන්ධතාවය ඒක හරිම වටින දෙයක් අපි නිතරම කියනවා ඒක නැත්තම් අපිට මේ හම්බෙන ටූර්නමන්ට් හම්බ වෙන්නේ නැහැ ඇත්තටම හම්බ වෙන්නේ නැහැ මොකද මම මේක අවුරුදු ගාණක් මමත් මේක ඉඳලා තියෙනවා ඒක බොහොම මේ දැන් එක අවුරුද්දක එක්කෙනෙක් ගමන් 20 ගාණක් ගිහිල්ලා තියෙනවා ඒව කවුරුත් කතා කරලා නැහැ ඉතින් ඒ ගිහිල්ලත් මුකුත් කරගන්න බැරි වෙලා තියෙනවා ඒකටත් එක්ක මාගේ සම්බන්ධතාවය තියෙන නිසා කරුණා කරලා එහෙමනම් කරන්න එපා ඒක හරි වැරදි කවුරුරි කරනවා නම් මොකද ඒගොල්ලෝ සමහරු ඉන්නවා මේ ඉතාම ලාබාල කට්ටියක් අවුරුදු 19 20 ඒ වගේ වයසවලත් ඉන්නවා සමහරු ඉන්නවා උගක් පිටපළාත් වලින් කොළඹට ඇවිල්ලා ඉන්න කට්ටියක් ඉන්නවා ඒක නිසා කරුණා කරලා මේගොල්ලන්ගේ මානසිකත්වය නගනවා මිසක් බස්සන වැඩක් නම් කවුරුත් කරන්න එපා